වස්සාන ධර්ම දේශනා හවසට බොන ප්ලේන් ටියටර් නෙමෙයි මේ ගිලන් පස කෙලකයක් ඒකට මේ නම දාගත් එක ගිලන් වුණාම ගන්න බේත් එකට ගිලන් පස කිව්වා ඒකට ඒක ගිලාන ප්‍රත්‍ය වශයෙන් ගන්න ඕනි දෙයක් ඒකට අයිති ඒවත් අයිති තේත් 12න් පස්සේ බොන ඕන දෙයක් ගිලන් පස නෙමෙයි ගිලන් වෙච්ච කෙනා බොන ඒවා ගිලන් පස ඉතින් ගිලන් පස බලඳන්නේ පරණ වේදනාව නැති වෙලා අලුත් වේදනාවක් ඇති නොවෙන ආකාරයට නේ ලෙඩ රෝගය හොඳ කරගන්න දැන් ගිලන් පස කියලා වළඳන වැලඳිල්ලට ගිලන් හොඳ වෙනව නෙමෙයි ගිලන් වෙනවා එහෙම වෙනවා දෙයිදන ඔය පැණිවීම જાති තියෙනවනේ දැන් ඔවට එහෙම ගිලන් පස කියන්න පුළුවන් බෑ වට කෙලින්ම කියන්නේ බීම කියලා නේ ඒ කියන්නේ ඇයි ගිලන් බවින් ගැලවෙන්න බොන්න ඕනේ ඔය විව්වාම ගිලන් වෙනව නම් ඒවා ගිලන් පස වෙන්නේ නෑ ඔය කීප දෙනිටම කියලා තියෙනවා ඔහොම ගිලන් පස වන්දල අපිට ගිලන් වෙන්න තමයි වෙන්නේ ඇයි සීනි වැඩි වෙනව අරව වැඩි වෙනව මේවා වැඩි වෙනව වෙන්නේ නැද්ද වෙනවා ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරමින් පටිසංකා යෝනිසෝ කියලා කිව්වේ ඒකයි නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරමින් වළඳනවා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ එංගලන්තයේ පදිංචි සම්පත් මහත්මයා උපේකා මහත්මිය සහ දයාපර පුතණුවන් වන ලියෝ ප්‍රතාපසිංහ ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ සම්පත් මහතාගේ නැසී ගිය දයාපර පියාණන් වන ව්‍යාපාරික මිනුවන්ගොඩ ජයතිස්ස ප්‍රතාපසිංහ මහතාට පින් අනුමෝදන් කිරීම, උපේකා මහත්මියගේ දයාපර පියාණන් වන කහවත්ත හිටපු තැපැල් ස්ථානාධිපති පරලෝ සැපත් H.W. ආරියරත්න මහතාට පින් අනුමෝදන් කිරීම, මෑණියන් දෙපළ වන මිනුවන්ගොඩ පදිංචි ශ්‍රීමති චන්ද්‍රිකා මෑණියන්ට සහ කහවත්ත පන්සල පාරේ පදිංචි ආශා ට්‍රේඩර්ස් ව්‍යාපාර ආයතනයේ අධිපතිනිය වන නන්දා ආරියරත්න මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයාණන් වහන්සේ අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පින්වතුනි ලෞතුරු බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා තියෙන කාලයක ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවකාශය හදාගෙන ඒ ධර්මයේ ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිත සුවපත් කරගන්නට මෙලව පරලව ආයති භවයක මේ සංසාර දුක්ඛ ස්කන්ධය නිමා කරගෙන ලැබිය හැකි යම් නිශ්චිත වූ නිෂ්ඨාවක් තියෙනවනම් ලැබිය හැකි යම් නිශ්චිත වූ ප්‍රතිෂ්ඨාවක් තියෙනවනම් පීතිය හැකි යම් ස්ථීර විමුක්තියක් තියෙනවනම් ඒ විමුක්තියක් සාක්ෂාත් කරගැනීමේ අරමුණින් තමයි කෙනෙක් බෞද්ධ පදනම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියන එක තේරුම් ගැනීමට එන්නේ. වෙනි බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මේ සද්ධර්මය කියන එක ශ්‍රවණය කරන්නට අවකාශ හදාගද්දී අද දවසේ ඔබට මේ දහම් ශ්‍රවණය වෙන්නට අවස්ථාව සලසා දෙමින් දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා එංගලන්තයේ චිචෙස්ටර් නගරයේ පදිංචි සම්පත් මහත්මයා උපේකා මහත්මිය සහ දයාබර පුතණුවන් වන ලියෝ ප්‍රතාපසිංහ ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් අරමුණු වශයෙන් සිහිපත් කරගෙන තියෙන මියගිය ජයතිස්ස ප්‍රතාපසිංහ පින්වන්ත මහත්මයාට H.W. ආරියරත්න පින්වන්ත මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම ධර්මදේශනාවෙන් අනතුරුව කල් තබමින් කාලය ධර්මදේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි
බුදුරජාණන් වහන්සේගේ ලෝකේ පාලවීමත් එක්ක මිනිසුන්ට තමන්ගේ මේ හිත පිළිබඳව හිතේ තත්ත්වය පිළිබඳව කතා කරන්න අවකාශ ලැබෙන. සාමාන්‍යයෙන් හිත කියන එක කෙනෙක්ට හුවෙන්නේ නැති තරම් භෞතික විද්‍යාව ගත්තාම ඒ භෞතික විද්‍යාවේදී සිත කියන එක කෙනෙක්ට හුවෙන්නේ නැහැ කියලා කිව්වොත් හරි. හුවෙන්නේම නැහැ. හැමතිස්සෙම විද්‍යාව කතා කරන්නේ භෞතිකයේ කිනම් මොලේ ඉඳන් තමයි පටන් ගන්න. නමුත් ඒකට අභියෝගයක් වෙච්ච බුදුරජාණන් වහන්සේ විසින් දේශිත එක්තරා කාරණාවක් ඔවුන්වත් අතරමං කරමින් ලෝකේ සැරිසරන බව සත්‍යයක්. ඔවුන්වත් අතරමං කරමින් ලෝකේ සැරිසරන බව සත්‍යයක්. ඒ තමයි හිත. හිත කියන එක දෙයක් නෙමෙයි. හිත කියන එක ක්‍රියාවක්. ඒ ක්‍රියාව කරන්නේ අරමුණු හඳුනාගෙන ආරම්මන විජානන ලක්ෂණය. විජානන ලක්ෂණන් කියවනේ ආරම්මනේ දැනගන්නවා. දැනගන්න එකෙන් තමයි හිතක් තියෙනවා කියලා අපිට දැනගන්න පුළුවන්. කවදාවත් හිතට හිත පේන්නේ නැහැ. මොකද දෙයක් පේන්නෙම හිතකින් නිසා. ඒ හිතට ආපහු තමන්ගෙම හිත බලන්න පුළුවන් කමක් නැහැ. බාහිර අරමුණක් ගන්න පුළුවන්. ඇති වෙලා නිරුද්ධ වෙලා ගිය හිතක් ගැන ඇති වෙලා නිරුද්ධ වෙලා ගියා කියලා හිතන්න පුළුවන්. හැබැයි හිතට හිත බලන්න පුළුවන් කමක් නැහැ. ඒ තමයි හිතේ ස්වභාවය. දෙයක් නෙමෙයි. ක්‍රියාවක්. මෙන්න මේ ක්‍රියාව බුදුරජාණන් වහන්සේ විසින් මනුෂ්‍යයාට සිතෙන සිතවිලි සිත මේ බලන අපිට හිතෙනවනේ නේ. දැන් මේක බොරු කියන්නේ බෑ. ඕගලන්ට හිතෙන්නේ නැද්ද ඔය කේ කියව? ඒ හිතෙන්නේ කොහිටද? හිතෙන්නේ පප්පුවටනේ. තමන්ගේ පප්පුව ඇතුලේ තියෙන මොක්කර උපකාර ඒ මොකද්ද? හිත හිත. අපි මොලෙන් කරන්නේ කල්පනා කරන එක. සාමාන්‍ය භෞතිකය ගත ඉන්නකොට මම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කියලා. ඒත් ඒ මොලේ උපකාරය ගිහිල්ලා හිතෙන් තමයි පණිවිඩි. මොකද අතීත ආරම්භන මොලේ කොහිවත් රැඳිලා නැහැ. කොයි දරඳිලා තියෙන්නේ? පරම්පරා ගණනාවක් විදියට පහළ වෙච්ච සිතේ තමයි මේ කරඳීම සිද්ධ වෙලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ විශේෂත්වය තමයි මෙන්න මේ හිත පෙන්නලා මේ චිත්ත ක්‍රියාකාරීත්වය පෙන්නලා ඒ චිත්තේ ක්‍රියාකාරීත්වය කොටස් දෙකකට කැඩුවා. කුසල කර්ම අකුසල කර්ම. ඒ හිතට එක්තරා චෛතසික වගයක් සම්ප්‍රයෝග වුණොත් ඒ කියන්නේ දැන් මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච ඔවා තියෙනවා මේ අකුසල සාධාරණ චෛතසික කියනවා. සිත පිරිසුදුයි අප්පා හිත හරි ලස්සනයි පිංගුතුනි. ඒ කියන්නේ ඕකට කියනවා මේ හිත කියන්නේ බොහොම හොඳ එකක්. හිතට ජරා වෙන්න බෑ. එතකොට මුල්ම සිත් අපි ගාව පහළ වෙන. ඒ හිතත් සාමාන්‍ය වශයෙන් අපි ගාව පහළ වෙන භවංග වශයෙන් පහළ වෙන හිතත් හරියම මේ පාරිශුද්ධ සිතක්. ඒක කෙලෙස් ධර්ම නැහැ. මොකුත් නැහැ හොඳ නරක. හැබැයි ආගන්තුකේ උපක්කිලිට්ටේ උපක්කිලිට්ටන් කිව්වා. ආගන්තුකෝ එන යම් යම් අරමුණු ඔස්සේ චක්කු ප්‍රසාදය හරහා සෝත ප්‍රසාදය හරහා ගාන ප්‍රසාදය හරහා ජීවා ප්‍රසාදය හරහා කාය ප්‍රසාදය හරහා ඇහැට පේන රූප ඔස්සේ කනට ඇහෙන ශබ්ද ඔස්සේ නහයට දැනෙන ගන්ධ ඔස්සේ දිවට දැනෙන රස ඔස්සේ කයට දැනෙන ස්පර්ශ ඔස්සේ සිත ඒ හැඩ අනුරූපීව ඒ දේවල් වලට ප්‍රතික්‍රියා දක්වනවා චෛතසිකවල උපකාරයෙන්. මොකේ උපකාරයෙන්? චෛතසිකවල උපකාරයෙන්. ඒ චෛතසික අපිට ඕන විදිහට හට ගන්නවා ගන්න බෑ. මට බෑ කවදාවත් ඉන්නකො මේ හොඳ ගහක් තියෙනවා මම මේ ගහට කැමැත්තක් උපදවන කැමැති චෛතසික පහළ වෙයන් එම්ම බෑ. අපි පූර්වේ අරගෙන තියෙන සංඥා වලට අනුරූපිය දැන් ඔයගොල්ලෝ හිතන්නකො ගැරන්ඩි එක කනවා කිව්වම ඔයගොල්ලන්ට පුළුවන් ද ගැරන්ඩි එක කන්න? අර අපිට ඒකත් එක්ක එන චෛතසික ටිකක් නෙගටිව් නේ. හැබැයි චීනෙක් ගාවට ගිහලා ගැරන්ඩි එක අමුද කියලා ඇහුවා. එයාගේ චෛතසික වෙනම සම්ප්‍රයෝගයකින් ක්‍රියාත්මක වෙනවා. චිත්තෝත්පාදය කියලා කියනවා. ඒ චෛතසිකයි සිතයි එකතු වෙච්ච තැන ඇති වෙන චිත්තෝත්පාදය කුසල කර්ම අකුසල කර්ම කියලා දෙකකට බෙදුවා. ඒව තමයි අභිධර්මයේ දක්වලා තියෙන අකුසල සිත් 12යි, ලොභ මූලික 8යි, ද්වේෂ මූලික 2යි, මෝහ මූලික 2යි, කුසල සිත් 8යි. ඒවට විපාක වශයෙන් වෙනම ආයි කොට්ටාසියක් පෙන්නනවා. බලන්න කුසල සිත් අකුසල සිත්. ඒතරත් කාමාවචර වශයෙන් වැඩි වශයෙන් පහළ වෙද්දී කාමාවචර කුසල සිත් කිව්වා. රූපාවචර ගණයෙන් පහළ වෙනකොට රූපාවචර කුසල් කියනවා. අරූපාවචර ගණයෙන් පහළ වෙනකොට අරූපාවචර කුසල් කියනවා. ඒ එච්චර අභිධර්මයේ තියෙන. ඕ වගේම ක්‍රියාසිත තියෙනවා විපාකසිත තියෙනවා. මහලකු දෙයක් නේ. ඒතර අපි ඉගෙන ගත්තොත් ලෝභ මූලික සිත්වල පහළ වෙන චෛතසික මොනවද? ලේසි පිංගුතිනි වැඩි අමාරු නෑ චෛතසික සම්ප්‍රයෝගය. මා එක දවසක ධර්මදේශනාවකදී කියලා දෙන්නා. දිට්ඨිගත සම්ප්‍රයුක්ත හිතේදී දිට්ඨි කියන චෛතසිකයේ දෙනෝ දිට්ඨිගත නැති හිතේ දිට්ඨිගත විප්‍රයුක්ත හිතේදී දිට්ඨිය දෙන්නේ. ඒ වෙනුවට මානිය දෙන්න පුළුවන්.
යෙදෙන්න පුළුවන් ඒවපනකයි සමහරක් ඇතම් තැන්වල යෙදෙන්න පුළුවන් ඒවපනක කියලා කියනවා මේ ආකාරයෙන් බුදුරජාන් වහන්සේ බෙදලා තියෙන දේවල් අපි බලුවාම කුසල අකුසල කර්ම අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව කරද්දී ඒ දැනුවත්ව හෝ නොදැනුවත් කියන කතාව වැඩක් නැතුව අපිට අනාගත වශයෙන් විඳින්න අනුපාද වූ නැත්නම් අනුප්පන්න අවස්ථාවේ පවතින නමුත් ඉපදීමට නියමිත දුක්ඛ ස්කන්ධයක් හැදෙනවා අනුප්පන්නයි නමුත් ලැබෙනවා හරියට ඔයගොල්ලෝ මෙහි පිනක් කරද්දී දිවි ලෝක දිව්‍ය විමානයක් ලැබෙන්නේ ඒක තාම ඕගලන්ට ඉපදිලා නැහැ. නමුත් ලැබීමට નિયමිතයි. අනුප්පන්නයි. කර්මයේ බලයෙන් කර්මය ප්‍රත්‍ය වෙලා කර්මයේ උපකාර වෙලා කර්මයේ උපකාර වෙලා ඒ කර්මයේ උපකාරීව පහළ වෙන ඍතුජ රූප වශයෙන් විමාන පහළ වීම සිද්ධ වෙනවා. ඍතුජ රූප වශයෙන්. වැඩක් නැහැ නිකම් මම මේ කියන්නේ. කෙසේ නමුත් අපි එහෙනම් දැනගන්න ඕනේ අපි කරන සෑම කුසල අකුසල කර්මයකටම අනාගත වශයෙන් විඳින්න වෙන විපාකයක් තියෙන බව. ඒක තමයි වැදගත්. एक तो मैं उत्पत्ति तीरने करें एक तो अभी उत्पत्ति तीरने तो मैं उगलो इतने पा अरे पावी पावी इंदला अम्मा कुसर बहगा पुलवां ये वह कतंदर ये गंधब आदि अवस्था बोरु हेमे वने वह पहालू ने तेरवादीन कर लगिया काले वज्जिपुत्र के भिक्षु नसल महासंगीत के संगीत अकरण तेरवादीन कर लगी ओके पश्य काले पाउल ना पुब्बसाइल सा सम्मित के निकाय निकाय वन देखा බුදුදහමෙන් මේ කියන්නේ නිකාය අන්තරික තේ බුදුදහම කියලා. ඒ පොබ්බසයිලිය සහ සම්මිතිය තෙරුන් වහන්සේලාගෙන් තමයි මේ ගන්ධබ්බ කියන අවස්ථාව පහළ වුණේ. ඒවා එලියට ආවේ කතාවත් උපකරණීය මේක විසඳනවා මොග්ගලී පුත්ත තිස්ස තෙරුන් වහන්සේ. ඉතින් ඒගොල්ලෝ කියන කතාව එහෙම ගන්ධබ්බ කියලා අවස්ථාවක් නැහැ. දාඨානාටියේ තියෙන ගන්ධබ්බෝවා ගන්ධබ්බීවා ගන්ධබ්බ පෝතකෝවා ගන්ධබ්බ පෝතිකාවා ඒ කියලා තියෙන චතුම් මහරජික දිව්‍ය කොට්ටාසයක් ගැන. ගත ගන්ධබ්බ පෝතිකාවක් වගේ මේ ගන්ධබ්බයන්ට උඩ කසාද බඳලා දරුවොත් හදාගන්න පුළුවන් නේ. එයි නැත්නම් ගන්ධබ්බ ගන්ධබ්බි ගන්ධබ්බ පෝතක පෝතිකාවකෝයිද? ගන්ධබ්බ දරුවෝ උඩ බැඳගන්නත් පුළුවන් ඒ කියන්නේ. එහෙම නැහැ. ඊළඟට කියලා තියෙනවා මේගොල්ලෝ දවස් 7කට වැඩි ඉන්න පුළුවන්, 7ක් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ හම්බුනාම සෝඳාග්‍රහණය කරනවා. ඒගොල්ලෝ කතා කරනවා. හැබැයි ඒගොල්ලොම කියනවා ඒගොල්ලන්ට රූපකයක් නැහැ කියලා. රූපකයක් නැතුව සෝඳාග්‍රහණය කරන්නේ කොහින්ද? රූපකයක් නැතුව කතා කරන්නේ කොහින්ද? ඒගොල්ලෝ මොකිනෝ දිව්‍ය චක්කුවෙන් බැලුවා මේවා පේනවා කියලා. දිව්‍ය චක්කුවෙන් කොහොමද නාමකයක් අරමුණු වෙන්නේ? දිව්‍ය චක්කුවට අරමුණු රූපකයක් නේ. මේ බොරු. මිනිසු තමන්ගේ වාසියට හදාගත්තු දේවල්. ඒ නිසා එහෙම ගන්ධබ්බ අවස්ථාවක් නැහැ. අරම එකක් තියෙනවා. චතුම් මහරජික දිව්‍ය අවස්ථාව. කෙනෙක්ට අහන්න පුළුවන් කතාවත් උපකරණේ මහප්‍ර ස්වාමීන් වහන්සේනම් අන්තරා පරිනිබ්බායි කියලා මොකද්ද හැඳින්වුවේ? අන්තරා පරිනිබ්බායි අන්තරා පරිනිබ්බායි කියලා කියන්නේ ඕකත් එක්ක මැදිච්ච තවහතරක් තියෙන උපහච්ච පරිනිබ්බායි සසංකාර පරිනිබ්බායි අසංකාර පරිනිබ්බායි අන්තරා පරිනිබ්බායි කියලා කියන්නේ අවිහ කියන බ්‍රහ්ම ලෝකේ අනාගාමී වෙලා ඉපදිලා මහා කල්ප 1000ක් ආයුෂ තියෙන පළවෙනි 500ට මෙහයින් රහත් වුණොත් අන්තරා පරිනිබ්බායි කියන පළවෙනි 500 පැනලා ආයුෂ රහත් වුණොත් ඒකට කියන උපහච්ච පරිනිබ්බායි කියන සොකී උත්සාහයෙන් රහත් වුණොත් සසංකාර පරිනිබ්බායි උත්සාහ නොකරම රහත් වුණොත් අසංකාර පරිනිබ්බායි ඒක තමයි කියවිලා තියෙන්නේ ඊළඟට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එනසයි කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන්නේ භූතාවා සම්භවේසීව භූතාවා සම්භවේසීව මොකක්ද ඒ භූතා කියලා කිව්ව ඉපදිච්ච අයට අම්මගේ බඩේ ඉන්න අයට නෙමෙයි ඉපදිලා අම්මගේ බඩෙන් එළියට ආවට පස්සේ ආ භූතා කියන කොටට වැටෙනවා අණ්ඩජ නැත්තම් විතරේක ඉන්න කෙනෙක් විතරේ ඇතුළේ ඉන්නකොට භූතා නෙමෙයි එළියට කඩාගෙන කට්ට කඩාගෙන ආවට පස්සේ භූතා වෙනවා. ඕපපාතිකයට උප්පත්ති ලැබෙනවා සකලාංග පරිපූර්ණ එක පාටම දඩස් ගාලා ආයතන ඔක්කොමත් එක්ක භූතාවා. ඔය සංසේදජ කියන සත්ව කොට්ටාස ලෝකෙ එළිය දකින්නකොට භූතාවා. පහළ වුණාට පස්සේ භූතාවා. පහළ නොවි ඉපදීමට නියමිතව සිටින සත්වයෝ සම්භවේසි කියලා කියනවා. පැහැදිලිද? විතරේ ඇතුළේ ඉන්නකොට සම්භවේසි භූතා නෙමෙයි. අම්මගේ බඩේ ඉන්නකොට සම්භවේසි භූතා නෙමෙයි භූතාවා සම්භවේසීවා කිව්වෙතන්ට එනිසා ගන්ධබ්බ කියලා අමුතු අවස්ථාවක් නැහැ ගන්තබ්බෝති ගන්ධබ්බෝ කියලා කියනවනේ ඒ කියන්නේ ඉපදීමට નિયමිතයි ඒ නිසා ගන්ධබ්බේ කියලා කියනවා ඒකට අපිත් ඒ කොට්ටාසියට අයිති එක්තරා ආකාරයකට බැලුවාම එක්තරා ආකාරය හැබැයි මේ කියන්නේ චුතියටපත් වෙලා චුතියෙන් ප්‍රතිසන්දියට එන මිනිසයා ගැන එහෙම නැතු උඩ පායි පාවි ඉන්න කෙනෙක් ගැන නෙමෙයි මේක හොඳට මතක තියාගන්න පින්වත්නි එනිසා කර්මය කියන එක
ඒ කර්මානුරූපී උපත්ති සකස් කරලා දෙනවා මිසක් අපිට ඕනෝනි උපත්ති ගන්න බැහැ. එහෙනම් අපි කවදාවත් වෙනත් අම්ම කෙනෙක් බඩේකට බෑ ගන්නේ නෑනේ. එහෙම බෑ ගන්නේ නෑ. අපි හොඳ අම්ම කෙනෙක් බල්ලා අපිට සිලෙක්ට් කරලා චූස් කරලා බෑ ගන්න ඕන ඩොග් ගාල හොඳ තැනකට. අයියෝ මම මේ වගේ අම්ම කෙනෙක් ගා ඉපදිලා ඉන්නේ මගේ කරුමෙට. එහෙම කියන්නේ ඇයි දැන්? මේ වගේ ගෙදරක පුදුණේ මගේ කරුමෙට. එහෙම කියන්නේ ඇයි දැන්? එහෙම කියන්න බෑ. ඉපදුනේ කරුමෙට තමයි. ඒක හරි. අරම කියනවනම් එහෙම කියන්නේ කර්මිය නිසා ඉපදිලා. එනිසා අපි දැනගන්න ඕනේ මේ එදිනෙදා කුසල අකුසල කර්ම කරද්දී ඒවට විපාක වශයෙන් පහළ වෙන ඉෂ්ට අනිෂ්ට විපාක අපිට විඳින්න සිද්ධ වෙන බව මතක තියාගන්න ඕනේ. එහෙනම් මේකේ කුසලයේ පැත්තට බය වෙන්න දෙයක් එක්තරා ආකාරයකට නැහෙනි. කුසලයේ පැත්තට මේකේ බය වෙන්න දෙයක් එක්තරා ආකාරයකට නැහැ. අකුසලයේ පැත්තට තියෙනවනේ. ඒ මොකද අකුසල විපාක නිවන ආවරණය කරනවා. අපේ නිවන වහනවා. ඒ නිවන් ආවරණය කරන ධර්මතා මේ ජීවිතෙත් අපි ගාව පහළ වෙනවා එක එක ස්වරූපේ. ඒවට බුදුරජාණන් වහන්සේ කියනවා පංච නීවරණ කියලා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡ. මේවා කෙනෙක්ගේ సంతානේ පහළ වෙනකොට එයා මේ ජීවිතේ ඇත්ත මූණ ඇත්තට මූණ දෙන එක නවත්තගෙන එයාට ඇත්ත පේන්නේ නැහැ. මොලේ මුවහත් නැහැ. මොට්ට වෙනවා. හිත 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 මොලේ කියලා කියන්නේ. මනස the mind අනස මොකද වෙන්නේ? මොට්ට වෙනවා. මනස මොට්ට වුණාම කියන දේ ඔළුවට යන්නේ නැහැ. අපි කියන්නේ කියන දේ තේරෙන්නේ නැති මොට්ටයි කියනවනේ. මනස මොට්ටයි. මොට්ටයි කියලා කියන්නේ නරක වචනයක් නෙමෙයි, මුවහත් නැහැ කියන එක. මුවහත් නැහැ. ඒ මනස මොහත් නැති කරන ධර්මතා අතර ප්‍රධාන වශයෙන් පෙන්නපු මේ කරුණු පහ කෙනෙක් දුරු කරගත්තොත් එයාගේ මනස මොහත් වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සමත භාවනා දුන්නේ. ඒ සමත භාවනාවකින් හිත කුසල කර්මයක යටපත් කරලා මෙන්න මේ මනස මොට්ට කරන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන පංච නීවරණයෝ යටපත් කරලා දාන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පළවෙනි එක තමයි කාමච්ඡන්ද. කාමච්ඡන්දය කියලා කියන්නේ ලෝකයේ තියෙන විවිධ කාමයන් විඳීමේ ආසාව, නිමක් නැති ආසාව. කාම පරිදාහයට පත් වෙලා, කාම දැවිල්ලට පත් වෙලා, ඒ කාමයන්ගෙන් පීඩාවට පත් වෙන මනුස්සයට පින්වදින තියෙන කාම දාහයක්. එයා කාමෙන් නිසා දැවෙනවා. කාම පරිදාහය, කාම පීඩාව. මේ කාම කියන්නේ, කාම කියන්නේ කැමැත්තල මොනවට හරි මානගහකට හරි කෙනෙක් කැමති නම් කාමයේ තමයි. මේ කාමයේ කොම කාන්තාවක් විතරක් නෙමෙයි අයිති වෙන්නේ. තමන් මේ ලෝකේ කැමති ඔක්කොම කැටගරයිස් කරගෙන ඇවිල්ලා අපි දැම්මොත් එක පැත්තකට කාමයන් ගොඩට තමයි ඔක්කොම අයිති. කෙනෙක් තමන්ගේ ඔළුව තමන් වතගා ගන්න කැමති නම් වැඩි වැඩි ඒකත් සමහරකට කාමයන් ගොඩට අර තේින සැප වේදනාවට මුලා වීමක් වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට සමහර ශික්ෂාපද දාලා තියෙනවානේ. සමහර ශික්ෂාපද දාලා තියෙනවා. ඇඟතුල්නාවදී ගැන විදිහක් කියලා. කාමයන් නැති නොවේ. තමන් පාවිච්චි කරන සෙනසුනට කැමැත්ත ඇති වෙන්න පුළුවන්. ප්‍රත්‍යවේක්ෂාවෙන් පරිහරණය කරන්න කව මයාපච්ච වෙක්කි පටිසංකායෝනිසෝ කියලා. සේනාසනං පටිසේවාමි යාව දේව සීතස්ස පටිගතා උන්නස්ස පටිගතා. සීතලෙන් ආරක්ෂා වෙන්න, උෂ්ණෙන් ආරක්ෂා වෙන්න, දන්සමකස වාතා තපසෙරින් සප සම්පස්සානං පටිගතාය. මැසි මදුරු ගෝනුස පත්ත ආදීන්ගේ දෂ්ටණයෙන් ගැලවෙන්න මම මේ සෙනසුන භාවිතා කරන ඍතු විපර්යාසයන්ගෙන් වෙන හානියෙන් වළකින්න මම මේ සෙනසුන භාවිතා කරනවා. කෑම කනකොට පිණ්ඩපාතයේ වළඳනකොට ප්‍රත්‍යවේක්ෂා කරන්නකෝ තියෙන කෑමකට ආසහිතයි කියලා. පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි නුවණින් මනසිකාරය කරමි. මම මේ ආහාරය ගන්නවා. නේව දවායන මදායන මණ්ඩනායන විභූෂනාය යාව දේ විමස්ස කායස්ස තිතියා. එඟ වඩන්න නෙමෙයි, මල්ලොපර සූරීන් වගේ ඒවට ගහගන්න ඇඟ හදාගන්න නෙමෙයි, විනෝදයට කනවා නෙමෙයි කිව්වනේ, ඇඟ සරසන්න නෙමෙයි, මණ්ඩනායි විභූෂණයි කන්නේ ඉමස්ස කායස්ස තිතියා. මේ කයේ පැවැත්මට හිටියා නෙමෙයි තිතියා, පැවැත්මට. බ්‍රහ්මචර්ය අනුග්‍රහය, මම මේ පුරණ බ්‍රහ්මචර්යාවට අනුග්‍රහයක් වෙන්න නම් යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්ජ අනවජ්ජ පාසු විහාර. මට අනවජ්‍යතාච කියන්නේ මේ මගේ මේ බ්‍රහ්මචර්යාවට
නිවන් පිණිස මේ කය කියන එක යාත්‍රා කරන්න එපා. මේ කය යාත්‍රා කරන්න ඕනේ. ඒ කය යාත්‍රා කරන්න මට මේ පින්නපාතේ හේතුවේ. දැන් කෑවෙන්න තුනොත් කලන්ත ගතියක් එනවනේ නේ. හේතුවේ. යාත්‍රාච මේ භවිෂ්‍යති. අනවජ්‍යතාච පහසු විහාරෝ චාති කිව්. ඒකට තමයි කන්නේ. සිවුර පෙරවද්දි කල්පනා කරන්න කොහ මේ සිවුර දැන් දැන් තියෙනෝනේ සිවුරු වටිනේව ගොඩක්. ලක්ෂ ගණන් වලටත් සිවුරු තියෙනවා. මේ කියන්නේ සිවුරු හොඳ නෑ පූජා කරන්න එපා කියලා නෙමෙයි. පොරවණක ඒවක එක්කිනාගේ ලැබීම නමුත් පොරවණකේන පොරවණ ස්වාමීන් වහන්සේ මේක ප්‍රත්‍යක්ෂ කරනවා. පටි සංකා යෝනිසෝ චීවරං පටි සේවාමි මාමේ චීවරය පරිහරණය කරන්නේ. සීතස්ස පටි ගාතාය සීතලෙන් වලකින්නයි උන්නස්ස පටි ගාතාය අධික උෂ්ණින් වලකින්නයි. ඩන්ස් මකස වාතා තපසිරින් සප සම්පස්සානම් පටි ගාතාය. මේක තියෙන නිසා මැසි මදුරුවන්ගෙන් ආදීන්ගෙන් කරදරයක් නෑ වැඩිය. ඊළඟ එක හිරිකෝපීන පටිච්චා දනත්තං ලැජ්ජති තැන් වහගන්න. මේ කය අපිට අරන් ඉන්න බෑනේ. ලැජ්ජති තැන් වහගන්න තමයි මේ සිවුර පරිහරණය කරන්නේ. එහෙම තමයි බුදුරණන් වහන්සේ දැක්කුවේ. හරි. හිරිකෝපීන පටිච්චා දනත්තං ගිරන් පස එකක් වැළඳුවත් බෙහෙත් බෙහෙත් පිණිස. සමහරුන්ට බේත් කියලා කොත්තමල්ලි බොනකොට කොත්තමල්ලියකටත් ඇලෙන්න පුළුවන් කාමය. එහෙම ඉන්නවා මිනිස්සු ඒවට ඇලිලා. මිනිස්සු බේත් වලටත් ඇලෙනු. ඒ නිසා කිව්වා පටිසංකා යෝනිසෝ බේසජ්ජ මේ පරික්කාරම් පටිසේව. මම මේ බේසජ්ජ පරිස්කාරය පාවිච්චි කරන්නේ බෙහෙතත් ප්‍රත්‍යක්ෂ කරන්න කිව්වා. හවසට බොන ප්ලේන්ටියට නෙමෙයි මේ ගිලන් පස කියලා කියන්නේ. ඒකට මේ නම දාගත් එක. ගිලන් වුණාම ගන්න බේත් එකට ගිලන් පස කිව්වා. ඒක ගිලාන ප්‍රත්‍යවශයෙන් ගන්න ඕනි දෙයක් ඒකට අයිති. ඒවත් අයිති තේත්. 12න් පස්සේ බොන ඕන දෙයක් ගිලන් පස නෙමෙයි ගිලන් වෙච්ච කෙනා බොන ඒවා ගිලන් පස. ඉතින් ගිලන් පස බලඳන්නේ පරණ වේදනාව නැති වෙලා අලුත් වේදනාවක් ඇති නොවෙන ආකාරයට නේ. ලෙඩ රෝගය හොඳ කරගන්න. දැන් ගිලන් පස කියලා වළඳන වැළඳිල්ලට ගිලන් වෙනව නෙමෙයි ගිලන් හොඳ වෙනව නෙමෙයි ගිලන් වෙනවා. එහෙම වෙනවා. දෙයදන පැණිවීම ජාති තියෙනවානේ. දැන් ඔවටෙම ගිලන් පස කියන්න පුළුවන්. බෑ වට කෙලින්ම කියන්නේ බීම කියලානේ. ඒ කියන්නේ ඇයි ගිලන් බවින් ගැලවෙන්න බොන්න ඕනේ ඒවා විව්වාම ගිලන් වෙනව නම් ඒවා ගිලන් පස වෙන්නේ නැහැ. ඔය කීප දෙන්නටම කියලා තියෙනවා. ඔහොම ගිලන් පස වන්දල අපිට ගිලන් වෙන්න තමයි වෙන්නේ. ඇයි සීනි වැඩි වෙනවා, අරව වැඩි වෙනවා, මේවා වැඩි වෙනවා. වෙන්නේ නැද්ද? වෙනවා. ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරමින් පටිසංකා යෝනිසෝ කියලා කිව්වේ ඒකයි. නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරමින් වළඳනවා. හවසට ඉවර වෙලා ඔක්කොම ඉවර වෙලා රැයට ප්‍රත්‍යවේක්ෂා කරනවා පස්විකනවා කියලා කියන්නේ පස්විකනවා කියන්නේ පස් කරනවා නෙමෙයි. පස්විකුම් ප්‍රත්‍යවේක්ෂා කරනවා. මයා පච්ච මම අද දවසේ පච්චවෙක්කිත්වා මයා අපච්චවෙක්කිත්වා කියන එක තමයි මේ එක අයන්නක් ලොප් කළා. මයා පච්චවෙක්කිත්වා අධ්‍යයන් චීවරං පටිසේවාමි. මම අද යම් සිවුරක් පරිහරණය කරාද මයා පච්චවෙක්කිත්ව පින්ඩ පාතං පටි සේවාමි. මම අද ප්‍රත්‍යවේක්ෂාන කර යම් පින්ඩ පාතයක් ගත්තද මයා පච්චවෙක්කිත්ව සේනාසනං පටි සේවාමි. මං අද සෙනසුන ප්‍රත්‍යවේක්ෂා කරන්නේතු යමක් පාවිච්චි කරාද තඤ්ඤාව දේව සීතස්ස පටිගතාය. ඒ කරේ සියාව දේව සියලු කල්හිම සීතලෙන් ගැලවෙන්න විතරයි. වෙනත් අපිට මේ සේනාසනවල අලිල දෙඩිල ඉන්න දෙයක් නැහැ. කාමච්ඡන්දය දුරු වෙන ආකාරයෙන් දේවල් පරිහරණය කරන්න. නැත්නම් මේ කාමච්ඡන්දය කියන එක මිනිස්සුව එක්කන් යන්නේ පිඟුතුනි පොඩි පහේ ගමනක් නෙමෙයි. මිනිස්සුන්ට තමන් කවුද කියලා අමතකයි. දුවව පේන්නේ නැති ගාන්ටද ඇවිල්ලා, දරුවන්ව පේන්නේ නැති ගාන්ට ඇවිල්ලා ලැජ්ජාවක් කියලා දෙයක් නේ. සමහරක්කිට අපි දකිනවා. දැන් ওই මුහුණ පොතරුණත් ගිහිල්ලා බලන්න. කොච්චර අනවශ්‍ය දේවල් යන පින්තූර තියෙනවද කොච්චර. අපිටම ලැජ්ජයි සමහරක් වෙලාවට. කොයිද හරි ෆෝන් එකක් ගන්න බෑ, ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ආවොත් දැන් ඉතින් අන්තර්ජාලයෙන් වැඩ වෙන්නේ. අන්තර්ජාලයේ අර ඇඩ් එකක් ආවොත් ඒ ඇඩ් එක වහගන්න වෙනවා සමහරක් වෙලාවට. ඇයි ඒ? මිනිස්සුන්ට කාමයන් පෙන්න පෙන්න තමයි හැමදේම කරන්නේ. මිනිස්සුන්ට කාමයන් පෙන්නනවා. කිසිම තැනක ඇඩ් එකකට විකිපීඩියාකේ තියෙන වැදගත් කරුණක් එන්නේ නැහැ. DNA එකක් කියන්නේ මොකක්ද කියලා. හැම පිටුවකටම ගිහිල්ලා 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 මොනවට හරි අන්තර්ජාලයට ගිහිල්ලා බැලුවත් වහගන්න කොටසක් තියෙනවා. එම වෙනවනේ. ඒක ඇත්තනේ. මේතු මොකද? මිනිස්සු කාමච්ඡන්දෙන් මුලා වෙනකොට අදාළ ඉල්ලුමට තමයි ලෝකෙ සැපයුම. ඉල්ලුමට තමයි සැපයුම. ඕගොල්ලෝ බලන්නේ නැත්තම් ඒව දාන්නේ නැහැ. නැවත නැවත. ඒ කියන්නේ මම මේ කියන්නේ මොනවරි දැන්
අපේ හිතමුකෝ ඕගොල්ලෝ බලන්න මේ ලෝකේ හදලා තියෙන හැටි ඕගොල්ලෝ හොඳට බලන්න මම මේ කියන බොරුවක්ද කියලා ඕගලන්ගේ ෆෝන් මොඩල් එක රෙකග්නයිස් කර හඳුනගන්නවා අදාළ කම්පැනි බලන්න ඊට පස්සේ ඕගලන්ගේ ෆෝන් එකට එන අලුත් පවුච් එක ඇඩ් එකක් විදියට පෙන්නනවා ඕගලන්ගේ ෆෝන් එකට එන අලුත් ටෙම්පර්ඩ් එක ඇඩ් එකක් විදියට පෙන්නනවා ඒකට අවිල්ල තියෙන අලුත් ටූල් එක ඇඩ් එකක් විදියට පෙන්නනවා ඕගොල්ලෝ පාවිච්චි කරන වාහනේ මොකක්ද කියන ඩීටේල් එක ගිහලා ඒ වාහනේට කැලිටි එක ඇඩ් එකක් විදියට පෙන්නනවා ඕගලන්ගේ කාමය කියන එකට තමයි පහර ගහන්නේ මිනිස්සු ලෝකේ වර්ණ සංකලනයත් එහෙමයි කළු බෝඩ් එකේ සුදුවට ලිව්වහම පේනවා සුදු බෝඩ් එකේ කළුවට ලිව්වහමත් පේනවා නිල් බෝඩ් එකේ සුදුවට ලිව්වහම පේනවා කළු බෑග්ග්‍රවුන්ඩ් එකේ කහපාටින් ලිව්වහම පේනවා මේ වර්ණ සංකලනයේ මිනිස්සුගේ හිත ඇද ගන්නවා එලිසා තමයි අද බොහෝ ප්‍රසිද්ධ ආයතන පව බලන්න නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ සුදු පාටින් ලෝගෝස් හදලා නැද්ද කියලා හේතුව මිනිස්සුගේ හිත ඇද ගන්න ක්‍රමවේදය තමයි ඒක තර් මනුෂ්‍ය හැමතිස්සම මේ කාමච්ඡන්දය ඔස්සේ පැටලි 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 යනවා මිනිස්සුන් මේක ඇතිවීමක් නෑ කාමයෙන් කියන ඒවා වැසි වැස්සත් ඇති වෙන්නේ කාමයේ ඇති වෙන්නේ කාමයේ විඳිද්දි විඳින්න උත්සාහ කරද්දි හිතේ කුතුහලයක් තියෙනවා විඳිනකොට විඳිනකොට ඒ කුතුහලෙ නැති වෙනවා එපා වෙනවා හැබැයි අර කාමාශාව කියන එක සංසිඳුණට පස්සේ ඒකට එක වෙලාවකට ඇති වෙනවා හැබැයි ආපහු යටින් යක්ෂෙක් නැගිලෙනවා වගේ ඒ කාමාශාව නායි ආයෙනවා ඒක එකම බලපු ෆිල්ම් එක ආයි ආයි බලන්නේ එකම ආපු සින්දු ආයෙ හිටත් අහන්නේ ඒකයි මොකද නැගිලා එනවා නැගිලා එනවා එකම දේවල් වීඩියෝ කර කර රෙකෝඩ් කර කර තියාගෙන නැවත නැවත අහන්නේ බලන්න යන්නේ ඒකයි කාමාශාවන් කියන එක නැවත යක්ෂෙක් වගේ නැගිලෙනකොට දෙන්න කැමති වෙන්න ඕනේ ඒකට පුරුදු කරගත්ත හිත අදාළ දේවල් නොලැබුණොත් උන්මත්තක භාවයට පත් වෙන්න පුළුවන් කාමාශාවට උරු වෙච්ච හිතේමයි ආදරය කරන්න කියලා පිස්සු හැදුනා කියලා කියන්නේ ඒකයි ආශාව කාමයනේ ලෝභේ නැත පිස්සු හැදෙන විදියක් නෑ යථාර්ථය දැනගෙන පරිහරණය නොකළොත් මටම ලැබෙයි මටම ලැබෙයි මටම ලැබෙයි කියලා හිතාගෙන ඉන්න කෙනාගේ හදීසියවත් වෙනසක් ඇති වුණොත් අර තමන්ට තිබ්බ කාමාශාව ඒක නායි ලැබෙන්නේ නැහැ කියලා හිතනකොට ආදරය අර කතා මේ කතා ඔක්කොම නාමෙන් පේන්න තියෙන තමන්ගේ හිතේ තියෙන කාමාශාව ඒක ආපහු ලැබෙන්නේ නැහැ කියලා හිතනකොට තමන්ගේ මනස එක්තරා ආකාරයකට වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්. එහෙම මිනිස්සු සීදී විනස ගන්නවා. අවසානට කිල තමන්ගේ ආශාවන් දරා ගන්න බැරුව ඒකයි කිව්වේ කාමයේ දාහයක්. කාමයේ වෙහෙසක්. කාමයේ පීඩාවක්. කාම පරිදාහයක්. කාමයේ කලන්තයක්. කලන්තයක් කාමයේ. ඒ කාමයන්ගෙන් තොරවීමම නෙක්ඛම්ම කියලා කියනවා. කාමයන් අතහැරීම. නෙක්ඛම්. නෙක්ඛම්ය කියන්නේ සැපයක්. කාම දෙවිල්ල නැති තැනක්. කාම තෘෂ්ණාව නැති තැනක් කාම පරිඩාහය නැති තැනක් කාමයන්ගේ ගිනි ගැනීම නැති තැනක් කාම කලන්තය නැති තැනක් නෙක්ඛම්ය කියන එක පිඟුතුනි නිදහස් තැනක් එනිසා ඔගොල්ලෝ බර වෙනව නම් බර වෙන කාමයට නෙමෙයි නෙක්ඛම්යට නෙක්ඛම්ම සංකල්පනාවන් පුරුදු කරන්න අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියං අපිට මේ දේවල් දාල යන්න වෙනවා නෙක්ඛම්ම සංකල්පනාව පුරුදු කරන්න පුරුදු කරන්න ලෝකේ අනබිරත සංඥාව කිසිම දෙයක් ඇලෙන්නේ නැහැ අට්ටි යති හරායති jigucchati අට්ඨෝ පීලතෝ හෝති මේ කාමයන්ට බය වෙන්නේ කාමයන් පිළිකුල් කරන්න කාමයන්ගෙන් ලැජ්ජාවටපත් වෙන්නේ කාමයේ අපිව පැලනවා පිංගතුලි අට්ඨ කංකාලූපමා කාම කාමයට කැලලක් වගේ මංසපේසූපමා කාම කාමියෝ මස් කැලලක් වගේ ඇට කැලලක් වගේ කියලා කිව්ව හරයක් නේ බල්ලෙක් ඇට කට්ටක් හැපුවට හරයක් නේ එයාගේ බඩ පිරෙන්නේ නේ එයාගේ අට ඇට කට්ටර තුවාල වෙලා තමන්ගේම කටේ ලේනවා මිසක් බල්ලගේ බඩ පිරෙන්නේ නැහැ කාමයේ ඇට කට්ටක් වගේ කාමයේ අල්ලගෙන හොරතල් වෙන්න ගියාට කාමයන්ගෙන් ඇතිවීමක් නැහැ ඒ කාමයන් සඳහා ලං කරගත්තු දේවල් අපේ ඇඟේ වැදිලා ඒ වගේන් අපේ කට තුවාල වෙලා අපේම ලේවල රහ තමයි මේ අපිට දැනෙන්නේ බල්ලෙක් කට්ටක් කනවා වගේ අට කංකාලූපමා කාම ඇට කෑලි වගේ කෙසේ හරයක් නැ මංස පේසූපමා කාම කාක්කෙක් මස් කෑල්ලක් කරගෙන නැග්ගොත් අහසට තවත් කාක්කෝ සිය දහස් ගානක් පස්සෙන් එනවා ඒ මස් කෑල්ල අතේ තියෙනකන් අර කාක්කට හැමෝම කොටනවා පිංගුතුනි යමෙක් යතේ කාමයක් ලස්සනම කෙල්ලව ලැබුණොත් ඒක කොල්ලෙක්ට එයාට කොච්චර පරිස්සම් කරන්න වෙනවද යණ යණෙක් කෙනා බලනවා යණ යණෙක් කෙනා හැරෙනවා කොච්චර බයෙන්ද ජීවත් වෙන්නේ මේ කෙල්ල වෙනස් වෙයිද මේ කෙල්ලගේ හිත වෙනස් වෙයිද ඊට වඩා සනීප නැද්ද ඒ පරිඩාහය නැති ඒ කලන්තේ නැති ජීවිතයක් ලැබෙනවා අදිසියවත් වෙනස් වුණොත් ওই පණ වගේ ආදරය කරන්න ගිහිල්ලා විනස්සුත් කවුද මොකද ඊට පස්සේ වෙන්නේ එනිසා
මෙව මස් කෑලි වගේ අතේ තියන් ඉන්නකම් අමාරුයි අතෑරලා දාන්න බඩගින්න ඊට වඩා සැපයි ප්‍රශ්නෙනකොට ප්‍රශ්න වලට මූණ දෙනවට වඩා පැත්තකට වෙලා ඉන් වෙන එකට මාර සනීපයි පිටුතුනි සමහර ප්‍රශ්න තියෙනවා ජීවිතේ මූණ දිය යුතු නැති අඩියක් පස්සට ගිහිල්ලා ඉන් වෙන්න ඕනි සමහර ප්‍රශ්න තියෙනවා මූණ දෙලිවර් කරගන්න වෙන මම තේරුම් ගත්තොත් ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් තවත් කියනවා පිටුතුනි මේ කාමය කියලා කියන්නේ දැල්විච්ච තනහුලක් වගේ ඇවිලිච්ච තනහුලක් වගේ පිටුතුනි ඇවිලිච්ච තනහුල කවදා හරි දවසක පිච්චිලා අයින් වෙලා ඉවර වෙලා යනවා ඇවිලිච්ච තනහුල කියන එක අල්ලන් හිටියොත් අන්තිම වෙනකම් අපේ අතත් ඒකට පිච්චෙනවා ඒ නිසා දැවිල් අළු වෙලා යන්න කලින් අපේ අතත් පිච්චෙන්න කලින් අපි මේ අල්ලන් ඉන්න තනහුල වල ටික අතාරින්න ඕනේ අපේ බෙරින්ද දරුවෝ මේගොල්ලෝ අපිත් එක්ක ඉන්නවා තමයි ජීවිතේ ස්වාමියා හැබැයි ඒව දවසක අළු වෙලා යනවා ඒව දවසක නැති වෙලා යනවා ඒ වෙනකම් අල්ලන් ඉන්න හදන්න එපා ඒ නැති වෙලා අළු වෙලා යන දවසට තමන්ගේ අතත් උවාල වෙනවා අල්ලන් හිටියොත් පැත්තකින් තියලා තියන්න දැන් අතාරින්න කාලේ හරි අවුරුදු 40ක් 50ක් 60ක් එකට ජීවත් වුණා කියලා කියන්නේ දැන් අතාරින්න මරණකම් හිතේ තියාගෙන දඟලන්න ඕනේ නැහැ සලකන් උපස්ථාන කරන්න අතහැරලා තියන්න මේකෙන් විසික් කරන්න කියලා නෙමෙයි අතහැරලා තියන්න නැත්තම් අතත් උවාල වෙන්න පටන් ගන්නවා අංගාරකාසූපමා කාම අඟුරු වලක් වගේ අඟුරු වලක් මෙවට බැස්සාම රිදෙනවා පේන්න නම් තියෙන්නේ අනේ හරි ලස්සන කළු පාටින් දිලිසි දිලිසි බෑල වලන්න ඕනේ රස්නේ ගිනි අඟුරු යට තියෙනවා ගිනි පුපුරු හුලං එනකොට ඒවට වදිනවා අහිංසකකම් චාම්කම් සංවරකම් ඔක්කොම් පිංගුදිරි ටික කාලයක් විතරයි ටික කාලෙකින් පස්සේ ඇතුළේ ඉන්න සතා මතු වෙන්න ගන්නවා ඇතුළේ ඉන්න සතා මතු වෙනකොට ගිනි අඟුරු වාසියේ තියෙන ගිනි පුපුරු වෙන්න ගන්නවා ගිනි පුපුරු වෙනකොට හරි අමාරුයි ජීවිතේ ජීවත් වෙන්න හරි අමාරුයි ජීවිතේ ජීවත් වෙන්න පිංගතුරි මේ වගේ මම මේ කියාගෙන ආවේ ටිකක් දෙපැත්ත කැපෙන කඩුවක් වගේ මේ කාමය කියන්නේ කඩුවක් වගේ අල්ලගෙන ඉන්න බෑ අල්ලන් ඉන්න බෑ හරි අමාරුයි හරියට පිංගතුරි මම මේ කාමය කියන එක දැකපු උපමාවක් තමයි මිට නැති කඩුවක් වගේ මිට නැ අල්ලන් ඉන්නත් ඕනේ අල්ලන් ඉන්නකොට ඉන්නකොට අතත් කැපෙනවා මිට නැති කඩුවක් එයිමයි ඒකෙන් සටන් කරන්න අමාරුයි අල්ලන් ඉන්නත් ඕනේ අල්ලන් ඉන්නකොට ඉන්නකොට අපේ අතත් කැපෙනවා අන්තිමට අපිත් තුවාල වෙලා වටපිට මිනිස්සු තුවාල වෙලා අපි ලැබපු ජීවිතයක් නැහැ දිනපු ජීවිතේකුත් නැහැ පරාදී පරාජය වෙච්ච ආයෙ විදිහට අපි තුවාල වෙලා මැරලා යන්න තමයි තියෙන්නේ මේ තමයි කාමච්ඡන්දය ආදීන අනතුරු මං ඉන්න ව්‍යාපාදයට ව්‍යාපාදේ කියන්නේ අපි ගමෝගලන්ට තේරෙන භාෂාවෙන් තරහ කියන එක තරහත් එහෙමයි මිනිස්සු හැමතිස්සෙම හිතන්නේ මං හරි මට තේරෙනවා අනිත් අය වැරදි ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියලා හැබැයි එහෙම නැහැ මේ ලෝක තරහ ගැනෙන තරහ ගන්න ක්‍රම තියෙනවා ඒවට කියනවා නවවිදාගත වස්තු කියලා සමහරු තරහ ගන්නවා අතීතය ගැන කල්පනා කරලා අතීතේ මූමට මෙහෙම වරදක් කරලා තියෙනවා අතීතේ මෙයා මගේ ඥාතියෙක්ට වරදක් කරලා තියෙනවා වර්තමානයේ මෙයාමට වරදක් කරමින් ඉන්නවා වර්තමානයේ මෙයාමට මගේ ඥාතියෙක්ට වරදක් කරනවා අනාගතයේ මෙයා මගේ හතුරෙක්ට උදව් කරයි කියලා ආගත වස්තු ඇති වෙනවා අතීත වර්තමාන අනාගත වශයෙන් මට ඥාතියින්ට හතුරන්ට මට වරදක් කරයි කියලා හිතෙනවා ඥාතියින්ට වරදක් කරයි කියලා හිතෙනවා අනාගතේ මේවත් එක්ක මිනිස්සෙක්ට ඇති වෙන දේවල් තමයි ආගත වස්තු නැත්තම් තරහ යන දේවල් තරහ යන ස්ථානමේ දහයකුත් පෙන්වන තරහකාරීට කකුල් ගස් වල වදිනකොට කකුල් ගස් ගල් මුල් වල වදිනකොට ඒවට ඇති වෙන ඒවට කියනවා ඒවත් ඒවයි කර්ම පතයක් ගන්නට යන්නේ ඒව කර්ම ගන්නට යන්නේ ප්‍රවෘත්ති විපාක විතරයි ප්‍රතිසන්දි විපාක දෙන්නේ නේ ඒකත් අනවශ්‍ය තැන ඇති වෙන තරහක් හැබැයි අර නවයට දැන් මේ නවය කර්ම පත වෙනවා මේක කර්ම පතයක් බවට පත් වෙන්නේ කෙසේ නමුත් මේ ක්‍රෝධය කියලා කියන්නේ කාමච්ඡන්දය කියන්නේ අර වගේ එකක් ලෝභයෙන් සත්තා යේගුයේන පෙත්තිවිසයන් උප්පජ්ජන්ති කාමීන් නිසා සත්වයාට ප්‍රේත ලෝකයට බොහෝ විට යන්න වෙන්නේ බොහෝ විට යේගුයේ ද්වේෂය නිසා සත්වයෝ කෙලින්ම නිරේ ඡණ්ඩ දෝෂ සදිස මේ දෝෂ සහිත වගේ වෙච්ච නිරේට යන තුරු වඩා භයානකයි ද්වේෂය කියන එක මේකෙදි අපි තේරුම් ගන්න ඕනි දේවල් ටිකක් තියෙනවා එකක් තමයි කවදාවත් ක්‍රෝධය කියන එක ක්‍රෝධයකින් සංසිඳෙන්නේ නැහි වේරේන වේරානි සම්මන්තිද කුදාචනං අවේරේන ච සම්මන්තියේස ධම්මෝ සනත්තනු කවදාවත් වෛරය කියන එක වෛරයෙන් සංසිඳෙන්නේ
කුණු හොදන්න නම් කුණු වලින් බෑ දලි හොදන්න දලි වලින් බෑනේ දලි හොදන්න පිරිසුදු දියරයක් ලික්විඩ් එකක් පාවිච්චි කරන්න ඕනේ ඒ වගේ තරහව කියන වෛර තරහව කියන දලි කුණු හොදන්න පාවිච්චි කරන්න ඕනේ ලික්විඩ් එක තමයි මෛත්‍රිය කරුණාව උපේක්ෂාව ආගාත පටිවිණිය සූත්‍රයේ තියෙනවා කරුණා කරන්න ඕනේ නැති බැරිකම් කල්පනා කරලා අංගහිකකම් කල්පනා කරලා අහිංසකකම් කල්පනා කරලා කරුණා කරන්න මෛත්‍රී කරන්න ඕනේ පත් වෙන්න ඉන්න දුක පත් වෙලා තියෙන දුක දෙකලා මෛත්‍රී කරන්න ඕනේ උපේක්ෂාව වඩන්න ඕනේ මුදිතාව වඩන්න ඕනේ මේ සතර බ්‍රහ්ම විහරණයෙන්වත් ඉන්නව නම් ඔන්න කෙලිකට තරහා එන්නේ නැහැ පිඟුතුනි තමන්ගේ තරහ කියන එක මිනිස්සු පාලනය කරගන්න ඕනේ කොහොමද එක්තරා වෙලාවක භික්ෂුන් වහන්සේලාට කුටිසෙනසුන් පූජා කරා කුටිසෙනසුන් අනුදැන වදාරුවා භාග්‍යතුන් වහන්සේ එක භික්ෂුවක් ගිහිල්ලා තමන්ට ඉන්න තැනක් හදාගන්න කියලා එක ගහකට කොටන්න කියලා පොර උස්සගන්න උස්සනකොට දෙවි කෙනෙක් පෙනී සිටිනවා මේ දේවතාවිය කියනවා ස්වාමීනි මේ මගේ විමානේ මේක කඩන්න එපා වෙන තැනක් හොයාගන්න පුළුවන්ද භික්ෂුව කියනවා මට වෙන තැනක් හොයාගන්න බෑ මට මේ ගහම ඕනේ කියලා පොර උස්සලා අත්ත කපන්නේ යද්දි දේවතාවිය මොකද කරේ තමන්ගේ දරුවව තිබ්බ ඉත්ත උඩි මාව දැකලා අනුකම්පා හිතුනේ දරුවව දැකලා හරි අනුකම්පා හිතේනේ නේ එහෙම නැද්ද දැන් අපේ සමාජ බස් එකකට නැගෙද්දි මේ ලොකු දරුවා වඩා ගන්න හේතු සීට් එකක් හම්බේ කියලා නැද්ද මේ හොඳට පයින් යන්න පුළුවන් ළමයි බස් එකේදී වඩා ගන්න කෝච්චියේදී අපි දැකලා තියෙනවා ලොකු දරුවා වම්මල වඩාගෙන ඉන්නවා මේ සීට් එකක් ලැබෙයි කියලා බලන්න පොලිමකෙද්දී දරුවා වඩාගෙන පොලිම ඉස්සරහට යන්නේ නැද්ද සමහර අම්මල බඩේ කොට්ටකට ගහගෙන ඉඳලා අවු වෙලා තිනු එක එක දේවල් වලට ගිහිල්ලා ඉන්නේ මිනිස්සු තමන්ගේ උවමනාකම් කරගන්න දරුවව පාවිච්චි කරනවා මොකද මම දරුවා ලයිසන් එකක් ඕනේ එයාව පෙන්න පෙන්න ඉන්ජෙක්ෂන් එක කලින් ගහ ගන්නවා එයාව පෙන්න පෙන්න සීට් එකක් උකහා ගන්නවා මොනා හරි කරනවා ඉතින් නේ මෙහෙමයි සමාජය වෙනස් වෙන්න ඕනේ දරුවෙක් දෙක් අම්ම කෙනෙක් දැක්කොත් සීට් එකක් දෙන්න අම්මා වෙනස් වෙන්න හොඳ නැහැ දරුවව පෙන්නලා සීට් එකක් ගන්න දෙක දෙක අරක ගුණවන්තකම මේක කපටිකම කෛරාටිකකම දේවතාවියත් එහෙම කරා හැබැයි භික්ෂුවට උස්සගත්ත පොරව නවත්ත ගන්න බැරි වුණා මේ දේව දරුවව චුත වුණා දේවතාවියට කේන්ති ගියා දේවතාවියට කේන්ති ගියා කේන්ති ගිහිල්ලා මොකද කරේ මරාගෙන කණ්ඩ හිතුණා භික්ෂුව දේවතාවිය ශණයක් ඇතුළේ කල්පනා කරා මම මේ භික්ෂුව මැරුවොත් අනිත් දේවතාවියෝ මට කියයි විමානිය නිසා මේ පවිතු දේවතාවිය භික්ෂුවක්ව මැරුවා කියලා. මං මේ වගේ පොඩි දෙයකට භික්ෂුව මැරුවොත් මේකෙන් ලැජ්ජ බය නැති කරගෙන අනිත් දේවතාවියෝ දෙවියෝ භික්ෂුන් වහන්සේලා පොඩි පොඩි වැරදි වලටත් අල්ලගන්න ගනි. පොඩි පොඩි වැරදි වලට දඬුවම් දෙන්න ගනි. මං ඒකට පූර්ව ආදර්ශය වෙන්න ඕනේ. මේ භික්ෂුව අස්වාමිකනේ සස්වාමිකයි. ගුරුවරයෙක් ඉන්නවා, ශාස්ත්‍රූ කෙනෙක් ඉන්නවා, යටත් කෙනෙක් ඉන්නවා. මං ගිහලා අදාළ කෙනාට කියනවා. අපිත් එහෙම නෙනේ දරුවා වරදක් කරාම ඉන්නකෝ අම්මට කියන්න. ඇයි සස්වාමිකයි. හා ඉන්නකෝ තාත්තට කියන්න. ඒ වගේ ආ ඉන්නකෝ අයිතිකාරයට කියන්න කියලා. බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. බුදුරජාණන් වහන්සේ විස්තරේ කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ සාදු සාදු දේවතාවිය. රතාචාර්ය කෙනෙක් තමන්ගේ රතේ නවත්ත ගන්නේ යම්සේද ඔබ ඔබට ආපු තරහ පාලනය කර ගැනීම යහපතක්මයි සාදු සාදු ධර්මයේ දේශනා කරා මාර්ගඵල ලැබුවා. තමන්ට එන තරහ පාලනය කරගන්න ඕනි මට තරහ එනවා කියන එක මට තරහ යනවනේ ආ යනවා කියන්නේ සමහර විට ඉන්නේ එන එක ලෙන ලොකු කමක් කියලා අඥාන දුෂ්ප්‍රඥ මන්ද පෝෂණ කම හිත හදාගෙන ලැබිලා තියෙන සාසනේ තාම හිත හදලා නැ කාමයන් පස්සේ දුවලා දේශ පස්සේ දුවලා අන්ධ බාලකමක් බාලයෙක් දුෂ්ප්‍රඥෙක් ඇසුරට සුදුසු නැති කෙනෙක් වෙන් කරලා දාන්න ඕනි කෙනෙක් බ්‍රහ්ම දණ්ඩණිය දෙන්න ඕනි කෙනෙක් නිතර නිතර එවැනි කෙනෙක් සංඝයාතුල අරුබුද ඇති කරනවා නම් උක්කේපණීය කර්ම කරලා බැහැර කළ යුතු කෙනෙක් සාමණේරයෙක් නම් ගිහි කරන්න ඕනි දඬුවම් දෙන්න ඕනි ලැජ්ජ වෙන්න මම මගේ හිත හදාගෙන මට කේන් තිනයි යනවා මොනවද කියන්නේ මිනිස්සු එහෙම කියන්නේ හරි ලොක්කමක් වගේ පව් තමන්ට තමන්ගේ හිත පාලනයේ හිතේ වසඟයට නටන රූකඩ චිත්තේන නියති ලෝකෝ හිත කියන පදේ නටනවා පස්සේ එතන අපරාධේ ඊයේ කේන්දිකේ වෙලාවේ ටීවී එක පොලේ ගහන්න නැතුව ඉන්න තිබ්බේ
කේන්ති ගිය වෙලාවේ අමතකයි අපරාධිය කේන්ති ගිය වෙලාවේ මේ පොල්ලෙන් ගහන්න නැතු ඉන්න තිබ්බේ අමතකයි පස්සේ පසුතැවුණට වැඩක් නැහැ තාත්තට අම්මට බැනලා තාත්තට අම්මට රවලා ඔරවලා තාත්තව අම්මව මරලා පංචානන්තරිය පාප කර්ම කරලා පස්සේ අපරාධි මම මෙහෙම කරේ කිව්වට වැඩක් නැහැ එහෙම කිව්වට වැඩක් නැහැ එනිසා තමන්ගේ හිත හදා ගැනීම කරන්න ඕනි හරි නිතර කේන්ති ගැනීම දුර්වල කරුණක් නිතර කේන්ති ගන්න කෙනාට අපි කියන කුකුල් කේන්තිකාරයෝ මේ කුකුල් කේන්තිකාරයෝ උසාවියෙන් සමාවයක් ලැබුණාට කර්මෙන් සමාවක් නැහැ සායම කුසල කර්මයටම විපාක සකස් වෙනවා තමන්ගේ වර්ණයට බලපානෝ දැන් මෛත්‍රිය තියෙන කෙනාට බයි බලන්නකෝ මෛත්‍රී සිත තියෙන කෙනාට මනුස්සාණන් ප්‍රියෝ හොති අමනුස්සාණන් ප්‍රියෝ හොති මනුස්සයොත් ප්‍රියයි අමනුස්සයොත් ප්‍රියයි එන මෛත්‍රිය නැතුව දේශේ තියෙන කෙනාට අනිත් පැත්ත මනුස්සය අප්‍රියයි අප්‍රියය ඕක දැක්කහම පා වෙනවා මූණේ හැටි ලේ කළු ද කර මොකද ලේ කලඳක් නැහැ මූණේ හැටි එහෙම මනුස්සයෝ කියනවා ඔගලෙන් ගෙදර තාත්තට කේන්ති යනවා නම් අම්මයි දුවයි පුතයි කතා වෙනවා අම්මට කේන්ති යනවා නම් පුතයි දුවයි පුතයි මේක කතා වෙනවා දරුවට කේන්ති යනවා නම් අම්මලා අක්කලා මේක කතා කරනවා මහා වනේ මන් දන්නේ කොහොම මොකට හැදුණේ කෙනෙක්ද කියලා ලැජ්ජ කරනවා බෝ තැන් තැන් වල ඥාති කතා වෙනවා අප්පෝක කුකුල් කේන්තිකාරී ලැජ්ජ වෙන්න එපා කාටත් ලැජ්ජ නැද්ද එක එක කරාට ලැජ්ජ චරිතයක් වෙන්න එපා තමන් හොද ඩීසන් චරිතයක් වෙන්න හොඳට තේරුම් ගන්න පුළුවන් එක එක කෙනාගේ යතින් කාඩ් වද්ද ගන්න එපා මියා කේන්තිකාරයෙක් අරකයි මේකයි කියලා ඥාති hina වෙනවා ඔයාල ලෝකමක් කියලා හිතුණාට අපිට හිතන මම ඉතින් වට ඉතින් කියන්න ඕනේ කියනවා දන්නවනේ ඒ වුණාට ඥාති hina වෙනවා යාළුවෝ hina වෙනවා යාළුවන්ගේ කොන් වෙනවා මනුස්සානම් අප්‍රියයි මනුස්සයන්ට අප්‍රිය වෙනවා දෙවියන්ට අප්‍රියයි දෙවි කෙනෙක් පැත්ත පලාතක ඉන්නේ නැහැ රකින්නේ නැහැ ඔබ පිං ඕනිත් නැහැ දෙවියන්ට කිසිම රකවරණයක් නැහැ අමනුෂ්‍යව රකින්නේ නැහැ අමනුෂ්‍යන්ටත් එපා වෙන අමනුෂ්‍යව එනවා අමනුෂ්‍යව ඇවිල්ලා ඔබට කරදර කරනවා මනුස්සානම් අමනුස්සානම් දේවතා රක්කන්ති මුඛවර්ණෝ විපස්සීදති මෛත්‍රී කරන කෙනාගේ මුඛවර්ණිය පැහැපත් වෙනවා එනම් ද්වේෂ කරන කෙනාගේ මූණේ අර ලේ කඳුලක් නැති කතාව ඇත්තනේ ලේ කලඳක් නැති කතාව ඒගොල්ල විකෘති කතයි කියන්නේ මහා අමුතුම එකක් තියෙන්නේ නිතර කේන්ති ගන්නවා නම් එයාගේ අඥාන ලක්ෂණ සමාජයට පේනවා දුෂ්ප්‍රඥ ලක්ෂණ සමාජයට පේනවා පෙනීම සිද්ධ වෙනවා එනිසා හැම කරන්න හොඳ නැහැ කේන්ති ගන්න නැතුව ඉන්න ඕනේ ගින්නකින් වැස්සකින් හානියක් වුණත් මුලින්ම වෙන්නේ ඔය කේන්ති ගන්න කෙනාට පිංගතුණි ලෙවල් එකක් නැහැ එයාට තමන්ට තමන්ව පාලනේ නැහැ නිතර ලෙඩ දුක් හැදෙන්න පුළුවන් ලෙඩ දුක් හැදෙන්න පුළුවන් නිතර එංගේ හදවතේ අපේ හાર્ට් රේට් එක කියලා මේ හෘද ස්පන්දන වේගය නඩු වැඩි වෙන්න පුළුවන් එංගේ තියෙන ඔක්සිජන් නඩු වැඩි වෙන්න පුළුවන් ඉම වෙන්න පුළුවන් සීනි අඩු වැඩි වෙන්න පුළුවන් ප්‍රෙෂර් අඩු වැඩි වෙන්න පුළුවන් හાર્ට් ඇටැක්ස් හැදෙන්න පුළුවන් නිසා කවදාවත් මෙවට යන නිදහසේ ජීවත් වෙන්න අනුන් කරන වැරදි වලට තමන් තරහ ගන්න එක තරම් තමන් තමන්ට කරන වැරදි දඬුවමක් වෙනත් ලෝකේ නැහැ අනුන් කරන වැරදි වලට ඇයි තමන් තමන් තරහ ගන්න අනුන් කරන වැරදි වලට තමන් තරහ ගන්න එපා ඒක තමන් ඒක ගැන අපිට කියන්න පුළුවන් මෙහෙම අපි කරන මෝඩම වැඩේ වෙන කෙනෙක්ගේ වරදකට අපි තරහ ගැනීම තරම් අපි අපිට කරගන්න අපරාධයක් මේ ලෝකේ වෙනත් නැහැ හොඳට තේරුම් ගන්න කාලය මදි නිසා ඉතුරු වෙවට යන්න තීන මිද්ද තීන කියන්නේ චෛතසිකයක් මිද්ද කියන්නේ චෛතසිකයක් තීනෙන් කරන්නේ හිත හකුලෝන එක මිද්දෙන් කරන්නේ චෛතසික හකුලෝන එක තීන මිද්ද කියන දෙකම එකතු වුනහම යම් අවස්ථාවකට ඒ හිතත් ඒකට හිතට එකතු වෙන චෛතසිකත් ඈලි මෑලි කරවනවා මැලි කරවනවා නිදිමත භාවයකට කම්මැලිව යම් මරලා දාලා තේරුම් අරගෙන නැගිටින්න ඕනේ සංඥා වෙනස් කරලා හිතන්න ඕනේ මෙම්ම වෙනවනම් පොඩ්ඩක් අතයි කනයි කටයි බෙල්ලයි පිරිමදින්න ඕනේ වතුර ටිකක් හරි මොනවා හරි බීලා එන්න ඕනේ ඉරියව්ව වෙනස් කරන්න ඕනේ ආලෝක සංඥාව කල්පනා කරන්න ඕනේ විරිය ආරම්භක භික්ෂුන් වහන්සේලාගේ කතාවක් මනසිකාරය කරමින් වීරිය පදවන්න ඕනේ තීන මිද්ද පුද්ගලව ඇසුරු කිරීමෙන් වළකින්න ඕනේ මේවා කරගත්තොත් ජීවිතේ පිංගුතුනි ওই තීන මිද්ද කියන ඒවා නැති කරගන්න පුළුවන්කම තියෙනවා පැහැදිලිද මම මේ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච කියන්නේ නොසන්සුන්කම තමන් නොසන්සුන් වෙන්න බෑ හොඳට කලබලයක් ප්‍රශ්නයක් ආපු වෙලාවට නොසන්සුන් වෙන්නේ අඥානය නොසන්සුන් වුණාම වෙන්නේ ප්‍රශ්නේ වැඩි වෙන එක
එනිසා කලයුත්තේ නොසන්සුන් වීම නෙමෙයි සන්සුන් වීම අඩියක් පස්සට ගන්න ප්‍රශ්න විසඳන්න ඕනේ එහෙමයි රෝගලන්ට මතකයිනේ භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලා හරි එක ගැහණියක් කොමරලා දෙවුරමේ වල දෙම්මනේ දෙවුරමේ හරි වැඩ හිටපු තැන වල දෙම්මනේ ඉතින් භාග්‍යතුන් වහන්සේට බැරිද මේ මුළු ලෝකෙම ගල් කරලා ඇත්ත පෙන්නන්නේ ඕනනම් මිනිය උඩට අරගෙන මරපු කෙනාගේ පාමුලට දාන්න තිබ්බා නැත්නම් මරපු කෙනාව ගෙන්නන්න තිබ්බා දෙවි කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් හැබැයි සතියක් පස්සට උනානේ සතියක් පස්සට උනා අඩියක් පස්සට තිබ්බා සතියක් දාන්නෙත් නැති වුණා කර්මයක් පරිසම් දුන්න එච්චරයි නමුත් ඒ අඩියක් පස්සට යාම තුල සංසුන් වීම තුල ඒ ප්‍රශ්නිය විසඳුනේ පෙර නොතිබූ කීර්ති රාවයකුත් ඇති කරමින් එනිසා ජීවිතේ ප්‍රශ්නයක් වුණාම කරන්න ඕනේ කලබල වෙලා මල් පෝච්චි පොලේ ගහලා ගෙදරට බීලා කරලා යන එක නෙමෙයි පැත්තකට කියලා කල්පනා කරන්නේ මේකෙන් මම මේක මම ගොඩේ ඉන්නේ කොහොමද මේකේ තියෙන හානිදායක තොලයක් අරගෙන ලියන්න මේකේ තියෙන ධනාත්මකේව මොනවද ඍණාත්මකේව මොනවද මට තියෙන බාධා මොනවද මට ජය ගන්න පුළුවන් බාධා මොනවද ජය ගන්න බැරි බාධා මොනවද ඒ බාධාව ජය ගන්න මම කොතනින් පටන් ගත යුතුද සමහරක් වෙලාවට අන්න එහෙම අපිට කල්පනා කරන්න ඕනේ මොදවට මේක ඇනලයිස් කරගත්තට පස්සේ අපිට ප්‍රශ්න විසඳන්න පුළුවන් මට මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන එකම දේ මේක විසඳන්න බැරි එකම බාධක මේවා හොඳට කල්පනා කරන්න බාධක ටික අයින් කරගන්න ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මේ ලෝකේ විසඳන්න බැරි ප්‍රශ්නේ මේ ලෝක හැම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන් මිනිහක් මරුවත් විසඳෙන විදි තියෙනවා අම්මා තාත්තා මරුවත් විසඳගත් අජාසත් නේ අවිච්චිට ගිහනේ ලෝකම නිරේකට නිගි විසඳුවා ක්‍රම තියෙනවා ක්‍රම කර්මෙන් කරන්න පුළුවන් දේවල් පුළුවන් උද්දච්ච කොක්කොච්ච නසන්සුන් කමට භජනේ වෙන්න එපා අවසානික විචිකිච්ඡා මේ කියන තථාගත ධර්මයි වේරේන වේරාණි සම්මන්තියද කුදාචන මේව පිළිබඳව සැක ඇති කරගන්න එපා බුද්ධ භාෂිතේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම අවබෝධයේ සංඝ රත්නය දානවල ඵල අම්මට තාත්තට සලකනකේ ඵල විපාක කර්ම කර්ම ඵල මේව පිළිබඳව දැනගන්න මේව විශ්වාස කරන්න මේව තමයි ජීවිතයක පදනම මේවා නැති ජීවිතය ලනුවක් නැති කුලප් වෙච්ච හරකෙක් වගේ කුසලයේ පේන්නේ අකුසලයේ පේන්නේ විචිකිච්ඡාව කියන එක තියෙන කෙනාට ඔහේ දුවනවා හැබැයි ධර්මී කියන රාමුවෙන් ලනුවෙන් කවුරු හරි කෙනෙක් රැකිලා නම් කවුරු හරි කෙනෙක් සනිපුසුපත් වෙලා නම් එයාට මේ ලෝකේ රැකවරණයක් තියෙනවා ඒ නිසා ඒ බවල් සිහි තබා ගන්නට මතක් කරමින් ධර්මදේශනාවට ලැබිච්ච කාලය අවසන් නිසා මේ ධර්මදේශනාව සමාප්ත කරනවා ඔබ සියලු දිනාට තුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වීම පිණිස විකුසල් හේතු වේවා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසිලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශ සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වය ගැන කටයුතු කරන බව එංගලන්තයේ චිචෙස්ටර් නුවර නගරයේ පදිංචි සම්පත් මහත්මිය උපේකා මහත්මිය සහ දයාබර පුතුණුවන් වන ලියෝ ප්‍රතාපසිංහ ඇතුළු පවුලේ සියලු දෙනා අරමුණු වශයෙන් සේපත් කළ තියෙන සම්පත් මහත්මයාගේ නැසීගිය දයාබර පියාණන් වන ව්‍යාපාරික මිනුවන් ගොඩ ජයතිස්ස ප්‍රතාපසිංහ මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම උපේකා මහත්මියගේ දයාබර පියාණන් වන කහවත්ත හිටපු තැපැල් ස්ථානාධිපති පරලෝක ප්‍රාප්ත HW ආරියරත්න මහත්මයාට පින් අනුමෝදන් කිරීමට මෑණියන් දෙපළ වන මිනුවන් ගොඩ පත්තන් ඩුවන පදිංචි ශ්‍රීමති චන්ද්‍රිකා මෑණියන්ට සහ කහවත්තේ පන්සලේ පාරේ පදිංචි ආශා ට්‍රේඩර්ස් ව්‍යාපාර ආයතනයේ අධිපතිනිය වන නන්ද ආරියරත්න මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තිනවා දේශකයන්න් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛපටිපදාවකින් නිර්වාණ අවබෝධය වේවා ගයන් දුෂ්‍යන්ත මහත්මයතුරු කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තිනවා පින්තුන්ගේ නමින් මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා දැක බලා සතුටු විය හැකි අනුමෝදන් විය හැකි තැනකින් වනම් පින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිත සුවපත් කර ගනිත්වා පතන බෝධියකින් උතුම් නිවනින් සුවසීම නිවීමට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් පාරමී ධමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කර ගන්න. ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බ නම්ගම් සිහිපත් කළ සියලු දෙනාට උදව් උපකාර කළ සියලු දෙනාට පතන බෝධියකින් උතුම් නිවනින් නිවී යන්නට මේ කුසල් පාරමී වේවා උතුම් නිවනින් සුවසීම නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කර ගන්න. සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමින් ධර්ම දේශනාව අවසන් කරමු.
आकाशट्ठाच बुम्मट्ठा देवानागा महिद्दिका पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्कन्तु शासनं आकाशट्ठाच बुम्मट्ठा देवानागा महिद्दिका पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्कन्तु देशनं आकाशट्ठाच बुम्मट्ठा देवानागा महिद्दिका पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्कन्तु मं परन्ति हेमदिनिक्तम सम्मा संबुद्ध सरण वस्सान धर्मदेशना यूट्यूब नालिका ओस्से ओब ए श्रवणे कले परलो सपत व्यापारिक मिनुवनगुड जयतिस्स प्रताप सिंह महताट सह कहवत्त हिटपु तपल स्थानाधिपति परलो सपत एच डब्ल्यू आरिरत्न महताट पिन अनुमोदन किरीम पिनिस वस्सान धर्मदेशना यूट्यूब नालिका ओस्से सिदु कल धर्म दानमे पिंकमाय एवेनुवेन पिनपर दायकत्वयेगिन कटियुतु कले इंगलन्ते पदिंचि संपत महात्मा उपेका महात्मिय सह दयापर पुतनुवन वन लियो प्रताप सिंह ऐतुलु पाउले पिनवत पिरसाय सिदुकलावु धर्म दानमे कुसले अनुभवे बलेन एम पिनवत पिरस ऐतुलु पाउले सीलुम देनाट निदुक नीरोगी चिरजीवने उदावेवाय साधु सितिन प्रार्थना करमो धम्मसु ओब सैमट सम्मा संबुदु सरणाय ओबटत वस्सान धर्मदेशना यूट्यूब नालिका ओस्से दायकत्व धर्मदेशनावक प्रचारय कर गैनीमट अवश्य नम दैन्म कथा करन्न 0718575713 दूरकथन अंकयट 0718575713 दूरकथन अंकयट WhatsApp Viber Imo मगिन दैन्म कथा कर ओबे दायकत्व धर्मदेशनाव दैन्म वेन करवा गन्न धम्मसोब समट सम्मा संबुद सरणाय दिनपता नवतम धर्मदेशना श्रवणे किरीमट वस्सान धर्मदेशना अपगे YouTube नालिकाव दैन्म सब्सक्राइब करन्न बेल आइकन क्लिक करन्न।